අයිබෝන් ඔයාල සිරදනාම සාදරයෙන් පිළිගන්නවා කෙගේකට විත. ඉතින් මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේදී භාවිතා කරන ඇවරේජ් රූම් රේට් එහෙම නැත්නම් ARR කියන එකේ තේරුම මොකක්ද කියන සහ කොහොමද මේක ගණනය කරන්නේ. ඊට පස්සේ මේකෙන් අපි උදාහරණයකින් සාකච්ඡා කරමු කොහොමද මේ ARR එක ගණනය කරන්නේ කියන කාරණය. අපි ඉස්සෙල්ලාම ARR කියන එකේ තේරුම හඳුනා ගත්තොත් ARR කියන්නේ ප්‍රධාන වශයෙන්ම හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට අදාළව නැත්නම් හෝටලේ එක මේක KPI එකක් විදිහට. එහෙම නැත්නම් ඒ හෝටලේ සාර්ථක අසාර්ථකභාවයේ මනින එක මිම්මක් විදිහට අපි ARR එක භාවිතා කරනවා. ඉතින් මේක සරල අදහස වෙන්නේ average rate per available room. ඒ කියන්නේ එක කාමරයක විකුණුම් මිල කියද සාමාන්‍ය විකුණුම් මිල කියද කියන කාරණේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි අද දවසේ යම් රෙවෙනියු එකක් ලැබෙනවා නම් අපිට ඒ රෙවෙනියු එක ලබන්න අපි කොච්චර කාමර ගාණක් වික්කද, එහෙනම් එක කාමරයක් අපි කීයටද වික්කේ කියන කාරණේ තමයි ARR කියන එකෙන් අපි ගණනය කරන්නේ. ඉතින් මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි ARR එක හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා ඒ හෝටලේ මිල තීරණය කිරීමේදී. මොකද සමහරවිට ගිය අවුරුද්දේ අපි AR තීරණය කරපේ ARR එකට වඩා මේ අවුරුද්දේ ARR එක සමහරවිට අපිට වැඩි කරන්න වෙයි සමහර අවස්ථාවල, සමහර අවස්ථාවල අඩු කරන්න වෙයි. ඉතින් හෝටලේක කාමරයක මිල තීරණය කිරීමේදී මේ ARR කියන කාරණේ අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒකෙන් පෙන්නුම් කරන්න ප්‍රධාන වශයෙන් එක කාමරයක සාමාන්‍ය විකුණුම් මිල කීයද කියන කාරණේ. ඉතින් මේක අපි ගණනය කිරීමට කියොත් මේ ගණනය කිරීමට අදාළ ෆෝමියුලා එක වෙන්නේ ටෝටල් රූම් රෙවෙනියු ඩිවයිඩඩ් බයි නම්බර් ඔෆ් රූම් සෝල් ඔක්යුපයිඩ්. ඒ කියන්නේ ඒ දවසක් ගත්තොත් අපි දවසට ඒ කාමර විකිණීමෙන් ලැබෙන මුළු ආදායම බෙදන්න ඕන. ඒ ආදායම ලබා ගැනීම සඳහා විකුණු කාමර ගණනින් විකුණු කාමර ගණනින් එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම ඒ අපි තුමු අවුරුද්දක් ගත්ත තියෙන අවුරුද්දකට ඇවිල්ලා කොච්චර අපිට ආදායමක් ලැබුණාද කාමර විකිණීමෙන් ඒක බෙදන්න ඕන. ඒ අවුරුද්ද තුල අපි කාමර කීයක් විකුණුවාද කියන කාරණයෙන් බෙදුවාට පස්සේ අපිට ARR එක එහෙම නැත්නම් එක කාමරයක විකිණීමේ සාමාන්‍ය මිල කීයද කියන එක අපිට ලැබෙනවා. මේකට තමයි අපි කියන්නේ ARR එක එහෙම නැත්නම් ඇවරේජ් රූම් රේට් එක එහෙම නැත්නම් සාමාන්‍ය විකුණුම් මිල කියන කාරණේ අපිට ලැබෙනවා. ඉතින් අපි මේක වඩාත් ලේසි අපිට උදාහරණයකින්ම තේරුම් ගත්තා නම් ඉතින් මේ වලට උදාහරණ බැලුවොත් වලට තේරෙනවා. මේක කියන්නේ 2023 ජූලි 28 වෙනිදා අපි රූම් විකුණල නැත්නම් රූම් රෙවෙනියු එක විදියට අපිට ලක්ෂ 10ක් ලැබෙනවා. මේ හෝටලේ අපිටම කාමර 100ක් තියෙනවා. හැබැයි විකුණලා තියෙන්නේ කාමර 50ක් විතරයි. එහෙනම් අපි කොහොමද ARR එක ගණනය කරන්නේ කියන කාරණේ බලමු. ඉතින් මේකට අදාළව උත්තරයට આવොත් එහෙනම් අපි ARR ගණනය කරන සූත්‍රය තමයි එහෙම නැත්නම් කාමරයක සාමාන්‍ය විකුණුම් මිල ගණනය කරන සූත්‍රය තමයි කාමරවලින් ලැබුණ ආදායම අපිට ලක්ෂ 10ක් ලැබුණා. එහෙනම් total room revenue එක ලක්ෂ 10යි කියලා ගන්නවා අපි divided by number of rooms sold. එහෙනම් ඒ දවස තුල අපි කාමර කීයක් වික්කද කියන කාමර කාරණේ. අපි කාමර 100ක්ද වික්කේ නැහැ, කීයද වික්කේ? කාමර 100ක් තිබුණාට අපි වික්කේ කාමර 50යි. එහෙනම් ARR ගණනය කිරීමේදී අපි බෙදන්න ඕන අපි විකුණපු කාමර ගණන ලක්ෂ 10 ලැබුණි කාමර 50කින් නම් එක කාමරයක් අපි රුපියල් 20000කට තමයි විකුණලා තියෙන්නේ. එන ARR එකෙන් එන අදහස් කරන්නේ අපි අපේ අද දවසේ විකුණපු කාමරයක් විකුණලා තියෙන නිසා අපි කාමරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 20000. ඉතින් මේක මේ ගණනය කරන එක ARR එක පෝටල් වලට ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් අද සමහර සීසන් දවස් තියෙනවා. අපි දන්නවා සමල්ලාවට සිකුරාදා සෙනසුරාදා වගේ දවස් ගත්තොත් එහෙම ලංකාවේ හෝටල් වලට ප්‍රධාන වශයෙන් සීසන් ඩේස් විදිහට තමයි සැලකන්නේ. මොකද සිකුරාදා රෑවෙල සහ සෙනසුරාදා රෑ වුණාට පස්සේ ඊරිදා රෑවෙල අපි ගොඩක් කාලවලට අපි සැලකන්නේ නැහැ 21ක් විදියට. ඒක නිසා සමහරවිට සති දවස් වලට වඩා මේ වීකෙන්ඩ් වලදී ප්‍රයිස් එක එහෙම නැත්නම් ARR එක ගොඩක් ව්‍යාපාර එහෙම නැත්නම් ගොඩක් හෝටල් වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒක නිසා අද 20000ක් තිබ්බනම් අද සති දවසන්න සමහරවිට හෙට ARR එක වැඩි කරගන්න රූම් එක රෙවෙනියු රූම් එක රෙවෙනියු එක වැඩි කරගන්න රූම් රේට් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන් අපිට ARR එකක් වැදගත් වෙන්නේ.
මේක ධර්ණය කරන විදිහ අපි සාකච්ඡා කරා අදහස් ඔයාලට මේ සම්බන්ධයෙන් තව මොනාරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. ඉතින් ඔයා වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අපි ඉස්සරහට තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හොටල් ඉන්ඩස්ට්‍රි එකට අදාළ තව ටර්ම් එකකින් අපි ආයෙත් සම්බන්ධ වෙමු.